ජයන් ජයම වේවා. පොලිස් ශේෂ්‍රයේ නියැලී සිටින අයට දැන් දීලා තිනවා මාස 3කට පමණක් බටා එකක්. ඒ බටා එක අපි ක්‍රියාත්මක කරනවා ඉදිරියටත්. මාස 3න් ඔබටත් ක්‍රියාත්මක කරලා පොලිස් ශේෂ්‍රයේ තිබෙන නතර වී තිබෙන විශේෂයෙන්ම පොලිස් පොඩ්ඩොන්ගේ පොඩි තැනේ ඉන්න මිනිස්සුන්ගේ උසස් වීම ටික අපි අනිවාර්යෙන්ම ලබා දෙන්නට කටයුතු කරනවා. කුඩුකාරයෝ යන්නේ පැජේරෝවේ. පොලිසියට යන්න වෙලා තියෙන්නේ ත්‍රිවිල් එකේ කුඩුකාරයෝ අල්ලන්න. මෙහෙම රටේ නීති ආසාමයේ ක්‍රියාත්මක කරන්නට බෑ. අනිවාර්යෙන්ම ගෞරවාන්විත පොලිස් සේවාවක් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂක අංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට අභිමානවත් ආකාරයෙන් තමන්ගේ රාජකාරී කටයුතු ක්‍රියාත්මක කිරීමත් වන් රෑන්ක් වන් පේ එක තනතුර ඒ තනතුරට සාපේක්ෂ විශ්‍රාම වැටුප ඒ අලුත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් මේ රටේ අධ්‍යාපන ශේෂ්‍රයේ සිටින අනධ්‍යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරී අධ්‍යාපන පරිපාලන ඇතුළු සංවර්ධන නිලධාරී ශේෂ්‍රය ඇතුළු සමස්ත රාජ්‍ය ශේෂ්‍රයටම ශක්තිය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ජයගමු ශ්‍රී ලංකා, මගෙන් පටන් ගමු. වන්නිහත්පත්වේ බහුතරයක් ජනතාව, ගොවිතැනේ නියැලී සිටින ජනතාව, ඔබ වෙනුවෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ කිලෝ 50 පොහොර මිටිය, ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර මිටිය අපි රුපියල් 5000කට ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබා දෙමින් 5000 කිලෝ 50 පොහොර මිටිය ලැබෙනකොට කළු කඩ වෙළෙඳුන්ගේ ග්‍රහණයට ලක් නොවි ගොවියාටම මේ සහනය ලැබෙන ආකාරයට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම QR කෝඩ් එක උපයෝගී කරගෙන ත්‍රිරෝ රථ රියදුරන්ට පාසල් ප්‍රවාහන සේවයේ නියැලී සිටින අයට, ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ශක්ති හාල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැපවී කටයුතු කරනවා. සම්බන්ධකම් තුල, පෞද්ගලික හිතවත්කම් තුල කෝටි ප්‍රකෝටිපතියන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් ඇයි මේ රටේ ගොවි ජනතාවගේ වගා ණය කපා හරින්න බැරි? ඒ නිසා අපි පෙන්නන්නම් මේ ආණ්ඩුවට අපි ඉන්නේ සුපිරි පෝසතා රකින්නට නොව මේ රටේ පොඩි මිනිහා රකින්නටයි අපි ඉන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. දුප්පත්කම තුරන් කිරීම සඳහා ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය මේ හැම වැඩසටහනකම හොඳ ගුණාංගයන් ටික අරගෙන මාස 24ක අවුරුදු දෙකක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.